සතිය සුබ වේවා, සතිය යහපත් වේවා. රවි සඳු ඇතුළු නවග්‍රහයන් ඔබේ ජීවිතයට කරන යම් යම් බලපෑම් අපි හඳුනා ගන්නවා මේ ජ්‍යොතිෂ්‍ය කියන විෂය තුලින්. මේෂ වෘෂ මිතුන ආදී ලග්නවලින් උපන් ඔබට එළඹෙන නව සතිය ක්‍රිස්තු වර්ෂ 2024 කු දෙසැම්බර් මාස 2 සඳින සිට 8 රෙවිදින් දක්වා ගත කරන කාලය කෙසේද කියලා විශ්වකර්ම හරහා අපි අද සාකච්ඡා කරමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට එළඹෙන නව සතිය දෙසැම්බර් මාස 2 සඳින සිට 8 රෙවිදින් දක්වා ගත කරන කාලය කෙසේද කියලා අපි බලමු. සඳු අල්ලා අපි ඔබට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්නේ. එළඹෙන නව සතිය මේෂ ලග්නයෙහිම ඔබට දුක් කරදර සහිත සතියක් කියලා කනගාටු වෙනවත් ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. මේ සඳුගේ ගමන් රටාව අනුව ඔබ කරන කියන දෑට විටින් විට බාධා ඇතිවන සතියක්, තමන්ට තමන් ගැන යම් කලකිරීමක් ඇතිවන සතියක් කියලා පෙන්නුම් කරනවා. අන් අයගේ සතුරු කරදර වලට, සතුරු බලපෑම් වලට ඔබ ලක්වන ඇස්වා, විශේෂයෙන්ම ඇස්වා කටවහ දෝෂ වලට ඔබ ලක්වන සතියක් කියලා මතක් කරන්නට කැමති. විශේෂයෙන්ම ඔබ තමන්ගේ ව්‍යාපාරයක් යම් වෙළෙහෙළදාමක් කරන අයෙක් නම් ඔබට යම්කිසි පාඩුවක් භුක්ති විඳින්නට සිද්ධ වෙන්නට පුළුවන්. ඔබ කරන කටයුතු වල නිවැරදි භාවය සහ නිර්වෘල් භාවය ඇති කරගත යුතුයි. යම් මුදලක් අස්ථානගත වෙන්නට, එහෙමත් නැත්නම් සොර සතුරෙක් නිසා තමන්ගේ යම්කිසි මුදලක් තමාට අහිමි වන්නට හැකියාව තිබෙන සතිය. තමන්ගේ අධ්‍යාපන කටයුතු, රැකිරක්ෂා කටයුතු වලටත් යම් යම් බාධක ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම මේෂ ලග්නෙහිම අපගේ තරුණ දුවා දරුවන් විමසතිය තුළ තමන්ගේ වාහන පදවන විට තරමක් ප්‍රවේශම් වීම සහ තමන්ගේ වේගය පාලනයෙන් යුතුව වාහනවලට ගමන් කිරීම සහ වාහන පැදවීම තරමක් යහපත් කියලා පෙන්නුම් කරනවා. විදේශගත අපගේ දුවා දරුවනුත් මේෂ ලග්න හිමි තරමක් බාධා මාධ්‍ය සතිය ගෙවේවි. සිතට කරදර සතුට අහිමි වේවි, සිතට කරදර පැමිණේවි සහ ඔබ කරන වැඩ කටයුතු වල සාර්ථකත්වය තරමක් අඩු වී යන්නට පුළුවන්. ඒ නිසා මේෂ ලග්න හිමියෝ සිතේ සතුටෙන් කාලය ගත කරන්නට වග බලා ගන්න, දිනචර්යාව යහපත්ව ගෙනියන කාලය කළමනා කරගන්නට අවශ්‍යයි. විශේෂයෙන් මේෂ ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමති අඟහරුවාදා දිනවල තමන්ගේ පුණ්‍ය ක්‍රියා සඳහා ඔබ යොදා ගන්න ඔබගේ ලග්නාධිපතිට හිමි දිනය. ඔබට එම දිනය තමන් නිර්මාංශ වන්නට පුළුවන්, යම් කිසි පින් කටයුත්තකට සම්බන්ධ වන්නට පුළුවන්, යහපත් ආකාරයේ යම් වතාවතක නිරත වෙන්නට පුළුවන්. ඒ නිසා මේෂ ලග්න හිමි ඔබට එළඹෙන නව සතිය තරමක් බාධක පෙන්නුම් කරන නිසා තමන් ආගම දහමට ලැබිව කටයුතු කරන්නට අවශ්‍ය බව තමයි පෙන්නුම් කරන්නේ. දෙමාපියන් සහ දරුවන් අතර යම් යම් මත ගැටුම් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ඔබට ගෙදරින් පිට වී යන්නට සිතට යම් සිතුවිලි ඇතිවන්නට පුළුවන්. කෙසේ වෙතත් මේෂ ලග්න හිමි ඔබ කුමන වයස් සීමාවකට අයෙක් වුවත් මෙම සතිය ප්‍රවේශම් වීම වඩා වැදගත් කියලා තමයි පොදු ග්‍රහ රටාව පෙන්නුම් කර දී තිබෙන්නේ. වෘෂභ ලග්නය. එළඹෙන නව සතිය වෘෂභ ලග්න හිමි ඔබට කෙසේද? දෙසැම්බර් මාස 2 සඳු දින සිට 8 රෙවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? තමන්ගේ ගෘහ ජීවිතය තුළ සැනසීම අහිමි වන සතියක් කියලා පෙන්නුම් කරනවා. ගෘහය තුළ යම් සැකයක් නිර්මාණය වන්නට පුළුවන්. ඔබට අනවශ්‍ය යෝජනා චෝදනා ඇති වන්නට පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබ තරමක් ප්‍රවේශම් විය යුතුයි. තමන්ගේ නමට නින්දා අපහාසයක් ඇතිවන්නට හැකිවන සතියක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඔබ වෘෂභ ලග්න හිමි ස්ත්‍රියෙක් නම් යම් පුරුෂයෙක් නිසා, ඔබ වෘෂභ ලග්න හිමි පුරුෂයෙක් නම් යම් ස්ත්‍රියක් නිසා ඔබට යම් චෝදනාවක් එල්ලවන්නට පුළුවන්. යම් අපහාසයක් විඳින්නට සිද්ධ වෙන්නට පුළුවන්. සතිය තුළ යම් යම් කටයුතු ඔබ සිදු කරගෙන යන ආකාරයේ වෙනස්කම් ඇතිවන්නට පුළුවන්. ඔබගේ දිනචර්යාව වෙනස් වන ලකුණු පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් වෘෂභ ලග්න හිමි ඔබ වග බලා ගත යුතුයි. නිවැරදි දේ ඔබ අතින් සිද්ධ කරන්න, නිවැරදි සිතුවිලි වල සිට වැඩ කටයුතු කරන්න. අධ්‍යාපන කටයුතු වලටත් විටින් විට බාධක පැමිණෙන බවක් පෙන්නුම් කරනවා. නොගැලපෙන ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ තිබෙන සතියක්. තමන්ට නොගැලපෙන පිරිස මුණ ගැහෙන, ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා තමන්ට නොගැලපෙන අය සම්බන්ධ වෙන්නට උත්සාහ දරන සතියක් කියලා පෙන්නුම් කරනවා. ආගම දහමට ලැබියාව තරමක් ඔබගෙන් ඈත් වෙන්නට පුළුවන්. ඔබ ආගම දහමින් ඈත්ව
යම්කිසි උදකලා බවකට පත්වන ස්වභාවයකුත් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් වෘෂභ ලග්න හිමි අපගේ දුවාදරුවෝ වැඩිහිටි ඔබ මෙම සතිය තුළ ප්‍රවේශම්ශීලීව කාලය ගත කළ යුතුයි. විදේශගත අපගේ දුවාදරුවන්ටත් තරමක් බාධක පෙන්නුම් කරනවා සහ විශේෂයෙන් ඔබ නතර වී තිබෙන ස්ථානවල ඔබගේ ගෘහ ආශිත සහ ඔබ සිටින තැන පිළිබඳ යම් ගැටලු ඇතිවන්නට පුළුවන්. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පැන නගින්නට පුළුවන්. පොදු ග්‍රහ රටාව ඔබට තරමක් තමන්ට අපහසුතාවය සහ මෙම ග්‍රහ රටාවෙන් පෙන්නුම් කරන්න ඔබ ඉතා අමාරුවෙන් අපහසුවෙන් කාලය ගත කරන බවක්. ඒ නිසා සිතේ සතුට සැහැල්ලුව තබා ගන්න, නිරන්තරයෙන් ඔබ ඔබේ ආරක්ෂාව ගැන සිතිය යුතුයි. අපහාසාත්මක චෝදනා ඔබට එල්ලවන නිසා ඔබගේ නිවැරදි යහපත් සිත, යහපත් ක්‍රියාව ඒවාට විරුද්ධව වැඩ කරાવી. නිසා වෘෂභ ලග්න හිමියෝ කාලය කළමනාකරණය කරගන්න, සතිය ඵල ප්‍රයෝජන සහ ඵලදායී අයුරින් ගෙවන්නට වග බලා ගන්න. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේ? දෙසැම්බර් මාස 2 සඳුන සිට 8 රිවිදින් දක්වා ගත කරන කාලය කෙසේද? යම් සතුරු කරදරයක් නිර්මාණය වන බවක් පෙන්නුම් කරනවා. අන් අයගේ ඊර්ෂ්‍යාවට ඔබ ලක්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සිතෙත් යම් යම් ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, තරමක් දුර්වල සිතුවිලි, අසුබ නරක සිතුවිලි ඔබ තුලත් ඇතිවන්නට හැකි කාලයක් කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඔබ කොතරම් ආගම දහමට ලැදි වුණත් නිවැරදිව තුන්සිත පහදවාගෙන එහිට සම්බන්ධ වන්නට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. මිතුන ලග්න හිමියෝ ආගම දහමට ලැබිවන්න, විශේෂයෙන් බුදහු ලග්නයට අධිපතිත්වය දරන්නේ බදාදා දිනවල. බුද දිනවල ඔබට ඒ සඳහා වැඩි වශයෙන් සම්බන්ධ වන්නට පුළුවන්. තමන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් විටින් විට බාධක ඇතිවනවා. රැකිරක්ෂා ව්‍යාපාරවලදීත් ඔබ තමන්ට ලැබෙන පහසුකම්, එහෙමත් නැත්නම් තමන්ට යම් යම් ආයතනවලින් ලැබී තිබෙන පහසුකම් සඳහාත් ඔබ සටන් කරන බවක් පෙන්නුම් කරන නිසා තමන්ගේ රැකිරක්ෂා ව්‍යාපාර තැන්නේදීත් ඔබ යම් යම් ගැටලු ඇති කරගන්න, නිර්මාණය කරගන්න බවක් තමයි පෙන්නුම් කරන්නේ. ළඟින් ආශ්‍රය කරන මිතුරන් ඔබට යම්කිසි මිතුරෙක් වෙන්න පුළුවන්, මිතුරන් කිහිප දෙනෙක් වන්නට පුළුවන්. ඔබට යම්කිසි අවඩක් සිද්ධ කරන බවක් පෙන්නුම් කරනවා. අන් අයගේ අපකීර්තිය ඔබ හරහා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබ වෙනුවෙන් කටකතාවක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මිතුරු ලග්න හිමියෝ සතිය ඉතා ප්‍රවේශම්ශීලීව ගත කළ යුතුයි. විදේශගත අපගේ දුවාදරුවන්ටත් විටින් විට බාධක එල්ලවන බවක් පෙන්නුම් කරනවා. ඔවුන්ද තමන්ගේ වැඩ කටයුතු නිවැරදිව සහ ක්‍රමානුකූලව විනිවිද භාවයකින් කරන්නට වග බලා ගත යුතුයි. ගෘහ ජීවිතයේ කුටුම්බය තුළත් මිතුන ලග්න හිමියන්ගේ බාධක ඇතිවන්නට පුළුවන්. තරඟ යම් වාද විවාද ඇතිවන්නට පුළුවන් සහ නුරුස්සන් ස්වභාව ඇතිවන්නට පුළුවන්. නිරන්තරයෙන් ඔබ තනිවන්නට සිතන ස්වභාවයක් පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා මෙම ගත කරන්නට යෙදෙන කාලයේ ඉදිරි නව සතිය ඵලදායි දේ වෙනුවෙන් යොමු කරන්න, සිතස් සිතේ සතුටෙන් ගත කරන්න. සඳු ඔබගේ මනස සරමක් චංචල ස්වභාවයකට, දුක්ඛිත ස්වභාවයකට පත් කරાવી. නමුත් ඔබ ඉතා සැහැල්ලුවෙන් සරලව ආගමට ලැබිව ආගමට ගලපාගෙන මෙම කාලය ගත කරන්නට අවශ්‍යයි. මිතුන ලග්න හිමි ඔබට පසුගිය සතිවලට වඩා තරමක් දුක්ඛිත ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. අනාගතයේ සම්බන්ධයෙන් ගන්න තීන්දුව තීරණවලදී ටිකක් තරමක් සොයා බලා සිතා බලා කාලයට ඉඩදී ඒ සඳහා ඉදිරිපත් වෙනවා නම් වඩා යහපත් වේවි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? දෙසැම්බර් මාස 2 සඳින සිට 8 දක්වා ගත කරන කාලය කෙසේද? දූ දරුවන් නිසා යම්කිසි සහනයක්, දූ දරුවන් නිසා යම්කිසි ජයග්‍රහණයක සතුටක් භුක්ති විඳින්නට හැකිවන සතියක් කියලා තමයි කටක ලග්න හිමි ඔබට මතක් කරන්නට පුළුවන්. පෙර පින වර්ධනය වන සතියක් කියලා පෙන්නුම් කරන ආගම දහමට ලැබිවන සතියක් සහ විශේෂයෙන්ම ආගමක දහමට ලැබිව කටයුතු කරන්නට අවශ්‍ය පිරිස මුණ ගැහෙන, ඔබට විශේෂ මිත්‍රයන්, විශේෂ ආගමික නායකයන් ඔබට මුණ ගැසෙන්නට පුළුවන්. රැකිරක්ෂා ව්‍යාපාරවලදී තිතා ඉහලින් වැඩ කටයුතු කරන සහ ඔබට පවරන වැඩ කටයුතු ඔබ නිවැරදිව ක්‍රමානුකූලව සිද්ධ කරන බවක් පෙන්නුම් කරනවා. සුවදායක නින්දක් හිමිවන සතියක්, රසවත් ආහාර වල භුක්තිය විඳින්නට හැකිවන සතියක් කියලාත් පෙන්නුම් කරනවා. අතමිට මුදල් හිමිවන සහ අතමිට සරුවන සතියක් කියලාත් පෙන්නුම් කරනවා. කටක ලග්න හිමි ඔබගේ සඳු ලග්නාධිපති මේ සඳු අල්ලා අපි ඔබගේ ලග්නයට ඇතුළු අන්නේ ලග්න හිමියන්ටත් ප්‍රතිඵල පලාපල ගෙන එනවා. මනස පිරිසිදුව පැහැදිලිව තිබෙන සතියක් කටක ලග්න හිමියන්ගේ. විදේශගත අපගේ දුවාදරුවන්ට ඉතා සුබ සතියක් කියලා තමයි පෙන්නුම් කරන්නේ.
කුසල් සිත් වඩන්නට අවශ්‍ය සහ කුසල් කරන්නට සිද්දෙන සතියක් කියලා කටක ලග්න හිමි ඔබට නැවත මතක් කරනවා. අන් අයගේ ආදරේ කරුණාව හිමි වේවි. අනාගතයේ පිළිබඳ ඔබ යම්කිසි තීරණයක් යම්කිසි අදහසක් තිබෙනවා නම් යම්කිසි ක්‍රියාවට නංවන්නට ඒ සඳහාත් ඔබට විශ්වයේ ආශිර්වාදයේ හිමිවන සතියක් කියලා පෙන්눔 කරනවා. සඳුදා දිනවල වැඩි වශයෙන් වැඩෙන කුසල් වල යෙදෙන සඳුදා දිනවල නිර්මාංශ වීම ආගම දහමකට හෝ යම් ප්‍රතිපත්තියකට අනුව කාලය ගත කිරීමෙන් විශ්වයේ ආශිර්වාදයේ ඔබට හිමි වේ. සිංහ ලග්නය රවිහු ලග්නයේට අධිපතිත්වය දරනවා. සඳු අල්ලා අපි ඔබට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරනවා. දෙසැම්බර් මාස 2 සඳින සිට 8 විදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? කාලයක් තිස්සේ තමන්ගේ ස්ථාන සම්බන්ධව තිබූ ප්‍රශ්නයක් ගැටලුවක් निराකරණය වන සතියක් කියලා සිංහ ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමැති. තමන්ගේ ගේ දොර කලෙලිවන නිවස මංගල්‍යක සිරිය ඇති කරන බව තමයි පෙන්눔 කරන්නේ. සිතේ සතුට චිත්ත ප්‍රීතිය ඇතිවන සතියක්. අන් අය කෙරෙහි ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බලන සතියක්. ඒ වගේම අන් අයගේත් ආදරේ කරුණාවට ඔබ ලක්වන සතියක්. විශේෂයෙන්ම සෙම් ආශ්‍ර රෝගාබාධ වලට ලක්ව සිටින සිංහ ලග්න හිමියන්ට නම් තරමක් සෙම් රෝග උත්සන්න වන්නට පුළුවන්. කෙසේ වෙතත් සතිය ඔබට සුබයි. අධ්‍යාපන කටයුතු වලට ඉතා සුබ සතියක් සිංහ ලග්න හිමියන්ගේ. විශේෂයෙන්ම විදේශ වාසනා ගෙන දෙන සතියක් කියලා පෙන්눔 කරනවා. විදේශයකින් යම්කිසි ත්‍යාගයක් ඔබට ලැබෙන්නට පුළුවන්. යම් මිත්‍රයෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔබට යම්කිසි ත්‍යාගයක සතුට භුක්ති විඳින්නට අවශ්‍ය සාධක සම්පාදනය වෙනවා. විශේෂයෙන් තමන්ගේ ගෙදර විශේෂ තමන්ගේ ස්වාමි භාරයා සම්බදතාවයට නම් ඉතාම සුබ සතියක්. පවුල තුළ තිබූ යම් යම් ප්‍රශ්න ගැටලු විසදේවි. දූ දරුවන් අතර ආදරය කරුණාව සමගිය වර්ධනය වේවි. තමන්ගේ ගේ කලෙලියට පත්වන සතියක්. සිංහ ලග්න හිමි ඔබට පසුගිය සතිවලට වඩා සුබ සතියක් කියලා තමයි පෙන්වම් කරන්නේ. යම්කිසි ඇසක ඔබගේ සිංහ ලග්න හිමි ඔබගේ ඇසක යම්කිසි දුර්වලතාවයක් පෙනීමේ හෝ යම් අනතුරකට ලක් වෙලා තිබුණා නම් ඔනේ ඒ ඇස් රෝගවලටත් සුවදායක තත්වයක් ඖෂධවල ගුණය ලැබෙන සතියක් කියලා පෙන්වම් කරන. විශේෂයෙන් ඇස් රෝගවලට යම් ඖෂධ ලැබෙන සහ ඇස්වල දීප්තිය ඇතිවන සතියක් කියලත් පෙන්눔 කරනවා. ඒ නිසා සිංහ ලග්න හිමි ඔබට සුබ සතියක්. පවුලේ අඩදඹර සහ කරදර තිබූ තත්ත්වය අනුව ඔබ ඉතා සැහැල්ලුවෙන් සරලව ඉදිරි සතිය ගත කරන බවක් තමයි පෙන්눔 කරන්නේ. තදබල අගුණයක් පොදු ග්‍රහ රටාවට පෙන්눔 කරලා නැහැ. විදේශගත අපගේ දුවා දරුවන්ට සිංහ ලග්නයෙන් උපන් ඉතා සුබයි කියලා පෙන්눔 කරනවා. තමන්ගේ වටපිට පරිසරය තමන්ට අවශ්‍ය ආකාරයට සැකසෙන බවත් අන් අයගේ ආදරය කරුණාව හිමිවන සතිය. අනාගතය පිළිබඳ ඔබ ගන්න තීරණ සාර්ථක වන බවක් පෙන්눔 කරන. ඒ වගේම ආයෝජනය සඳහා ඔබ ඉදිරිපත් වන්න සතිය සාර්ථකයි සුබයි. හිතේ සතුටින් ඔබට කාලය ගෙවන්නට හැකි වේවි. කන්න ලග්නය කන්න ලග්න හිමි ඔබට ඉදිරි සතිය කෙසේද? එළඹෙන නව සතිය දෙසැම්බර් මාස 2 සඳින සිට 8 විදින් දක්වා ගත කරන කාලය කෙසේද? යම් දේපල ඉඩකඩමකින් වාසියක් හිමිවන සතියක්. ඔබ කාලයක් තිස්සේ තමන්ගේ ස්ථානය මාරු කරන්නට වෙන්න පුළුවන්. යම් දේපලක් මිලදී ගන්නට වෙන්න පුළුවන්. යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ස්ථානයක් පිළිබඳ යම් ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා නම් ඔන්න මේ සතිය තුල එයට විසඳුම් ලැබෙන සතියක් කියලා ග්‍රහ රටාව පෙන්눔 කරනවා. ස්ථාන දේපල ප්‍රශ්න විසඳේවි. තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට යම් බාධකයක් වුවත් විදේශ ගමනකට සම්බන්ධ වන්නට යම් අධ්‍යාපන එමත් නැත්නම් යම් තරග විභාගයක් තිබුණා නම් ඔන්න ඒව සාර්ථක වන සතියක් කියලාත් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම සහෝදර සහෝදරාදීන්ගෙන් උදව් උපකාර ලැබෙන සතියක්. අමනාපව සිටින සහෝදර සහෝදරාදීන්ගේ සමගිය ඔවුන්ගේ ආදරය එකමුතුමව ඇතිවන සතියක් කියලා පෙන්눔 කරනවා. කන්න ලග්න හිමි කීප දෙනෙක් එකම නිවසක වාසය කරන ඔවුන් අතරත් යම් යම් මත ගැටුම් පසුගිය කාලවල තිබුණා. නමුත් මෙම ග්‍රහ රටාව අනුව ඒවා යම් විසඳීමකට ලක්වන ඔවුන්ගේද සමගිය වර්ධනය වන සතියක් කියලා පෙන්눔 කරනවා. විශේෂයෙන්ම අස්ති රෝග සහ ශරීරයේ තරල සම්බන්ධ රෝග තිබුණු කන්න ලග්න හිමියන්ටත් ඉතා සුබයි. ඔවුන්ගේ සෞඛ්‍ය යහපත් පැත්තට යහපත් අතට හැරෙන බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ස්ථානවල සුබසිද්ධිය ඇති වෙනකොට විවාහ වාසනාවත් ඔබට ඉබේම ඇති වෙනවා. මේ සඳුගේ ගමන් රටාව ඔබට යහපත් විවාහයකට යම් ආරාධනාවක් ලැබෙන්නට පුළුවන්.
ආරාධනාවක් ලැබුණු විවාහ යෝජනාවක් ස්ථීර වන්නට පුළුවන්. ඒ නිසා කන්න ලග්න හිමි අයට පෙර සතිවලට වඩා ඉතා සුබ සතියක් තමයි පෙන්නුම් කරන්නේ. විශේෂයෙන්ම තමන්ගේ පවුලේ සමාජිකයන් සමග සතුටින් ගෙවෙන සතියක් කියලා පෙන්නුම් කරනවා. රැකි රක්ෂා වෙළඳ ව්‍යාපාර ආදී තැන්හිදී තදබල අගුණයක් පෙන්නුම් කරලා නැහැ. විදේශගත අපගේ දුවදරුවන්ටත් විදේශගත අපගේ වැඩිහිටියන්ටත් ඉතා සුබ සතියක් තමයි මේ ඉදිරි සතිය. බදාදා දිනවල කුසල් සිත් වඩන්න, බදාදා දිනවල ආගම දහමට ලැබිවන්න, නිර්මාංශ වන්න, විශ්වයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න සහ හොඳ නරක අවබෝධ කරගෙන සිතේ සතුටින් කාලය ගත කරන්න ඉදිරි සතිය ඔබට සුබ සතිය. තුලා ලග්නය සිකුරු ලග්නයට අධිපතිත්වය දරන තුලා ලග්න හිමි ඔබට එළඹෙන නව සතිය කෙසේද? දෙසැම්බර් මාස 2 සඳින සිට 8 රිවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? තුලා ලග්න හිමි බොහෝ වේලාවට සාධාරණත්වයේ අගය කරන පිරිසක්. සඳු අල්ලා අපි ඔබට සතියේ ලග්න පලාපල් ඉදිරිපත් කරනවා. එළඹෙන නව සතිය කතා කරන්නට යෙදෙන නව සතිය ඔබට සුබයි. ඔබ ගුරු වෘත්තියේ නියලී සිටින අයෙක් නම්, ඔබ නීතිඥ වෘත්තියේ නියලී සිටින අයෙක් නම්, ඔබ කලාකරුවෙක් නම්, විශේෂයෙන්ම ඔබගේ වචනය පාවිච්චි කරලා තමන්ගේ ප්‍රියමනාප භාවය පාවිච්චි කරලා තමන්ගේ රස රැකි රක්ෂාව වලට සම්බන්ධ වෙලා සිටින තුලා ලග්න හිමියෙක් නම් ඔබට ඉතාම සුබයි කියලා පෙන්නුම් කරන ඔබගේ ප්‍රියමනාපතාවයේ ඇතිවන සත්‍යක්. ඒ වගේම තව විශේෂ වැදගත් කාරණාවක් තියෙනවා තුලා ලග්න හිමියන්ට මේ එළඹෙන සතිය. ඔබ දෙවියන් උදෙසා යම්කිසි කන්නලව්වක් කරන්න බලාගෙන සිටිනවා නම්, යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් වේවා, යම් අදිෂ්ඨානයක් වෙනුවෙන් වේවා, යම් ආයාචනයක් වෙනුවෙන් වේවා, තුලා ලග්න හිමියන්ට දෙවියන්ට යම් කන්නලව්වක් කරන්න, ඉල්ලීමක් කරන්න, ආරාධනාවක් කරන්න ඉතා සුබ සතියක් තමයි මේ ඉදිරියට ගෙවෙන්නට තීරණය කරලා තියෙන්නේ. ඔබ යම් දේව වන්දනාවකට සම්බන්ධ වෙන අයෙක් නම්, මෙම සතිය තුළදී තමන්ට අත්‍යවශ්‍ය ලෞකික සැප සම්පතක් දෙවියන්ට කනලව් කරන්නට සහ දෙවියන්ගේ ඉල්ලීමක් කරන්නට අවශ්‍ය ග්‍රහචාරයක් තමයි යෙදිලා තියෙන්නේ. නිසා තුලා ලග්න හිමියන්ට සුබ සතියක්. අධ්‍යාපන කටයුතු වලට ඉතා සුබයි, රැකි රක්ෂා වෙළඳ ව්‍යාපාර වලට සුබයි, තමන්ගේ වචනය පාවිච්චි කරලා හරි හම්බ කරන සැවුම තුලා ලග්න හිමිය ඔබට ඉතා සුබයි. විදේශගත ඔබ අපගේ දුවදරුවෝ වැඩිහිටි ඔබටත් මේ ප්‍රතිඵල මෙලෙසමයි. තමන්ගේ වචනයේ බලය ගොඩනැගෙන කාලයක් කියලා පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ශරීරයේ වකුගඩු ආශ්‍රිත රෝගාබාධ වලට ලක් වෙලා හිටපු තුලා ලග්න හිමියන්ට ඒවායේ යහපත් පැත්ත, එහෙමත් නැත්නම් ඖෂධවල ගුණ, රෝගේ නිරෝගීතාවයට තිබෙන ඉඩකඩ වැඩි වෙන කාලයක් කියලත් මේ ඉදිරි සතිය පෙන්නුම් කරනවා. ඒ නිසා දැහැමින් සෙමින් ඉදිරි සතියට තුලා ලග්න හිමිය මුහුණ දෙන්න, සිතේ සතුට සහ චිත්ත ඒකාග්‍රතාවය සහ කාලය කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත්. මේ ඉදිරි සතිය තුළ ඔබකට ඔබ කාර්ය බහුල වන්නට පුළුවන් සහ කෙසේ වෙතත් ඔබ ඉතා සතුටින් ගත කරන පවුල හා තමගේ පවුලේ සමාජිකයන් සමග ඉතා සතුටින් ගත කරන සතියක් තමයි මේ ඉදිරියට ගෙවෙන්නට නියමිතව තිබෙන්නේ. වෘචික ලග්නය. වෘචික ලග්න හිමි ඔබට එළඹෙන නව සතිය කෙසේද? දෙසැම්බර් මාස 2 සඳින සිට 8 රිවිදින් දක්වා ගත කරන කාලය කෙසේද? තරමක බාධකයක් පෙන්නුම් කරනවා. ඔබගේ සිතේ යම් දුර්වලතාවයක් ඇති වෙනවා. ඔබට අන් අය පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. යම් සතුරුකමක් වෙනත් අයෙකුට කරන්නට ඔබගේ කැමැත්ත ඇති. ඔබට එවැනි සිතක් පහළ වෙන සතියක්. තමන්ගේ සිතුවිලි තරමක් දුෂ්‍ය වන ස්වභාවයක් පෙන්නුම් කරනවා. මුහුණ තරමක් අඳුරු ස්වභාවයකට පත්වෙනවා සහ නිරන්තරයෙන් ඔබ තරමක් කෝපාවිෂ්ඨව සිටින සතියක් කියලා තමයි මේ එළඹෙන නව සතිය වෘචික ලග්න හිමි ඔබට පවසන්නට පුළුවන්. සඳු අල්ලා අපි ඔබට සතියේ ලග්න පලාපල් ඉදිරිපත් කරමි. සඳුගේ දුර්වලතාවය, සඳුගේ පීඩනය සහ සිතුවිලිවල දුර්වලතාවය නිසා ඔබගේ ශරීර ස්වභාවය පවා තරමක් විරූපී තත්ත්වයකට පත්වෙන්නට පුළුවන්. ඔබගේ සිතුවිලි විරූපී වන්නට පුළුවන්. ඒ නිසා සතිය සුබ කරගන්නට ඔබ මනස සහ සිතුවිලි සුන්දර යහපත් කරගත යුතුයි. ඉතා උදෑසන අවදි වීම මෙම සතිය තුළදී වෘචික ලග්න හිමියන්ට වඩා සුබදායක වේවි. ඔබට වැඩිපුර නිින්ද අවශ්‍ය වෙන සහ ඔබ වැඩි වශයෙන් නිින්දට කාලය ගත කරන සතියක්. එහෙමත් නැත්නම් ඔබ අධ්‍යාපන කටයුතු වලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටින, තමන්ගේ රැකියාව වලින් සම්පූර්ණයෙන්ම ඈත් වී සිටින සහ ව්‍යාපාරවල පිළිබඳ යම් කලකිරීමක් ඇතිවෙන, සියලු දේ කලකිරෙන සහ කලකිරවන සිතුවිලි ඇතිවන සතියක් කියලා වෘචික ලග්න හිමි ඔබට මතක් කරන්නට කැමතියි.
විදේශගත අපගේ දුවා දරුවන්ටත් තරමක් අගුණ අපලදායක කාලයක්. ඔබගේ පෞද්ගලික ඡන්නපත්‍රයේ තරමක් පරික්ෂා කරවා ගැනීම සහ ඍෂි මතය අනුව ඇති යම් යම් වතාවත් පිළිවෙත් කිරීම මගින් මේවා වෙනස් කර ගන්නට පුළුවන්. ඔබ මහදශා වශයෙන් පාප ග්‍රහ දශාවක් මෙම කාලයේ සම්බන්ධව ගෙවනවා නම් ඔබ ඉතා ප්‍රවේසම් විය යුතුයි. නිකරුණ නීතිකරද නීති ප්‍රශ්නවලට පවා ඔබට මුහුණ දෙන්නට සිදුවේවි. අන් අයගේ වාද විවාද වලට මැදිහත් වීම, ඒවා විසඳන්නට ඔබට ඉදිරිපත් වීම ඊතරම් ගුණදායක නැහැ. ඉදිරි සතිය තුළ වෘචික ලග්න හිමියෝ කාලය ගෙවා දමන්න, මනස සිතුවිලි සංවර කරගන්න, යහපත් කරගන්න, එවිට ඔබට සාර්ථක සතියක අවසානයේ දකින්නට හැකියාව ලැබේවි. කෙසේ වෙතත් සඳුගේ ගමන් රටාව වෘචික ලග්න හිමි ඔබට එළබෙන නව සතිය තුළ සාර්ථකත්වයක් පෙන්눔 කරලා නැහැ. ඔබ ඔබගේ සිත සහ සිතුවිලි ක්‍රියාවන් ශක්තිමත් කරගෙන එය සාර්ථක කරගන්නට වග බලා ගත යුතුයි. ධනු ලග්නය. ධනු ලග්නයේ උපන් ඔබට එළඹෙන නව සතිය කෙසේද? දෙසැම්බර් මාස 2 සඳින සිට 8 විදින් දක්වා ගත කරන කාලය කෙසේද? ඔබ අත ඇති ධනයට යම් පාඩුවක් ඇතිවන සතියක්, ඔබ යම් රැවටීමකට හසුවන්නට හැකිවන සතියක්, යම් කිසි දේපලක් Tamanට අහිමි වන සතියක්, ඔබ කාලයක් තිස්සේ ඔබගේ දේපලක් විකුණ ගන්නට, එහෙමත් නැත්නම් ඔබගේ වාහනය විකුණා ගන්නට බලාපොරොත්තුෙන් සිටින ධනු ලග්න හිමි අයෙක් නම් ඔන්න ඒවාට අවශ්‍ය ග්‍රහචාරයක් නිර්මාණය වී තිබෙන, ඔබ අත ඇති දෙයක් ඔබට අහිමි වන අන්සතුවන කාලයක්. විශේෂයෙන්ම දේපල සම්බන්ධ ගැටලු තිබ්බනම් යම් නඩුවකින් දේපල පෙරදුමක් ඔබට බලාපොරොත්තු වන්න සිදුවාවි. මේව කාලය තුළ යම් නඩු හබයක් තිබෙනවනම් ඔබට එයින් පරාජය අත්පත් වේවි. ඒ නිසා ධනු ලග්න හිමියෝ මෙම කාලය තුළ ආගම දහමට ලැබිව තමන්ගේ බලාපොරොත්තු සහ තමන්ගේ සාධාරණත්වයේ විශ්වය හරහා බෙදාහැරි විශ්වය හරහා සම්බන්ධ කර ගැනීම සහ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම වඩා වැදගත් වෙනවා. ධනු කියන ලග්නයේ ගුරුහු ලග්නයේ අධිපතිත්වයේ දරන්නේ මොක්ෂකාමී ග්‍රහය, නිවැරදි දේ සහ යහපත් දේම ප්‍රාර්ථනා කරන ග්‍රහය. නමුත් මෙම සතිය තුළ ඔබ තරමක් කෝපාවිෂ්ඨ වන ස්වභාවයක් සහ සිතුවිලි මනස සෙලවෙන ස්වභාවයක්, පවට සිත නැඹුරු වන ස්වභාවයක්, යහළු මිත්‍රාදීන් සමග ගැටලු ඇති කරගන්න ස්වභාවයක්, ආයතන ප්‍රධානීන් සමග යම් යම් ගැටලු නිර්මාණය කරගන්න ස්වභාවයක් පෙන්눔 කරනවා. සතිය මුලදීම ඔබ එය සිතට අරගෙන සතිය කළමනාකරණය කරගන්න, කාලය කළමනාකරණය කරගන්න, යම් කිසි වතාවතක් පිළිවෙතක් සහ ක්‍රමයකට අනුව දිනචර්යාව ගත කරන්න. මෙම දින ගෙවිගෙන යන අවසාන දින කීපය තුළ ධනු ලග්න හිමි ඔබට ඉතා දුර්ලභ අවස්ථාවන් මුණ ගැසෙන්නට සහ අවස්ථාවන් හිමිවන්නට පුළුවන්. විශේෂයෙන්ම උසස් වීමක්, එහෙමත් නැත්නම් ස්ථාන මාරුවක්, එවැනි දේ නඩුවකින් යම් ජයග්‍රහණයක් ආදී දේකුත් භුක්ති විඳින්නට හැකියාව තියෙන සතිය මුලදී සිට ඔබ කාලය කළමනාකරණය කරගෙන යහපත් අන්දමින් සතිය ගෙවා දමන්නට අදිෂ්ඨාන කළ ගත යුතුයි. විදේශගත අපගේ දුවා දරුවන්ටත් යම් යම් බාධක ඇති වේවි. විශේෂයෙන්ම තමන් රැකිරක්ෂා කරන ආයතනවල තමන්ට චෝදනා එල්ල වේවි. ආයතන ප්‍රධානීන් සමග ඔබට විරසකයක් ඇතිවන්නට පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ධනු ලග්න හිමියෝ ඉතා ප්‍රවේශමේ ඉදිරි කාලය ගත කරන්න, ඔබගේ පෞද්ගලික ඡන්නපත්‍රයේ ඒරාෂ්ටක සෙනසුරුත් සමග සම්බන්ධුන ඒරාෂ්ටක මෙම කාලයේ පවතිනවා නම් ඔබගේ බලය වැඩි දියුණු කරගෙන ඔබගේ ශක්තිය වැඩි කරගන්නට ඔබට හැකියාව තිබෙන විට මෙම ග්‍රහ බලපෑම්වල තද බල අගුණ අශුභ ශක්තිය යම් කිසි ලෙසකින් අඩු වීමකින් සහ වෙනස් වීමකින් ඔබට ඔබ හරහා ඔබ වෙත පැමිණෙන්නට පුළුවන්. ප්‍රාර්ථනා කරන ධනු ලග්න හිමියන්ට සුභ සතියක් වන්නට කියලා කාලය කළමනාකරණය කරගන්න, සිත පිරිසිදුවෙන් කාලය ගත කරන්න, අන් අය සමග වාද විවාදයට යෑම ධනු ලග්න හිමි ඔබට මෙම සතිය තුළ එතරම් ගුණදායක වනු නැහැ. මකර ලග්නය. ලග්නාධිපති සෙනසුරු වෙමින් මකර ලග්න හිමි ඔබට සඳු අල්ලාපේ ඔබට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරනවා. දෙසැම්බර් මාස 2 සඳින සිට 8 විදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? සඳු ඉතා සුබ තැනක කේන්ද්‍රස්ථානයක සිටියේදී තමයි සතිය ආරම්භ වන්නේ. අත්මිට සරුවන සතියක්. කාලයක් තිස්සේ ඔබගේ අතට මුදලක් ලැබුණේ නැහැ. එහෙමත් නැත්නම් ඔබගේ රැකිරක්ෂාවලින් ඔබ පාඩු ව්‍යාපාරයෙන් යම්කිසි පාඩුවක් ඔබ ලැබුවා. රැකිරක්ෂාවලින් දියුණුවක් ඔබට තිබුණේ නැහැ. නමුත් මෙම ඉදිරි සතිය තුළ ඔබට ඔබගේ ධන බලය වැඩිවන අතමිට සරුවන සතියක් කියලා මකර ලග්න හිමි ඔබට මතක් කරන්න කැමති. ඔබ නිරන්තරයෙන් අන් අය පිළිබඳ සිතා බලා සොයා බලා කටයුතු කරන සතියක්, ආගම දහමට ලැබිවන සතියක්, පෙර තිබූ ප්‍රශ්න, පෙර තිබූ යම්කිසි සංඛාවන් ආදී තැන්හිදී
යම් ජයග්‍රහණයක් අත්කර ගන්න සතියක් කියලා පෙන්눔 කරනවා. ආගම දහමට ලැබිවන්න සතිය කලමනාකරණය කරගන්න ඔබට ජයග්‍රහණයේ අත්පත් වේවි. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර වලට සුබ වුවත් අධ්‍යාපන කටයුතු වලට විටින් විට බාධක ඇතිවන බවක් තමයි පෙන්눔 කරන්නේ. තමන්ගේ ස්ථාන භූමි වල පදිංචිය වෙනස් වන්නටත් අවශ්‍ය ග්‍රහචාරයක් සති අන්තයේදී පෙන්눔 කරන නිසා එවැනි දේට ඔබ යොමු වෙනවා නම් සති අන්තයේදී යොදා ගත්තාට වරදක් නැහැ. විදේශගත අපගේ දුවා දරුවන්ටත් මකර ලග්න හිමි යම් යම් බාධක ඇතිවන්නට පුළුවන්, සිතේ සතුට පහව යන්නට පුළුවන්. නමුත් පෙර සතියට වඩා ඊට සුබ සතියක් කියලා පෙන්눔 කරනවා. යම් කිසි අසාත්මිකතාවයක් ආහාර හෝ ඖෂධ විසවීමක් ඇතිවන්නට පුළුවන්. අසාත්මිකතාවයක් නිසා රෝහල් ගතවීමක් පෙන්눔 කරනවා. ඒ නිසා මෙම සතිය තුලදී තරමක් තමන්ගේ ආහාර රටාව වෙනස් කර ගන්නට වග බලා ගන්න. විශේෂයෙන්ම සතිය අන්තය තුලදී ඔබට සතිය පිළිබඳ යම්කි සුබ සිතක් පහළේ, සතිය පිළිබඳ යම් ආඩම්බරයක් ගෙවුණු ආකාරය පිළිබඳ යම් සතුටුදායක හැඟීමක් ඇති වේ. විදුර බහැර ගමන් ඇතිවන බවක් පෙන්눔 කරනවා. වම් පාදයේ යම්කිසි ආබාධයක් එහෙමත් නැත්නම් සුළු අනතුරක් ඇතිවන්නට පුළුවන්. ඒ ගැනත් ඔබ සැලකිලිමත් වන්න. තද බල අගුණයක් පොදු ග්‍රහ රටාවට අනුව පෙන්눔 කරලා නැහැ. ඔබගේ පෞද්ගලික චන්න පත්‍රයේ තද බල අකුසල් වෙන කාලයක් නම් මේ ගෙවෙන්නේ ඔබ අස්ති විශේෂයෙන්ම පාද ප්‍රවේශම් කරගත යුතුයි, වාහන වේගය පාලනය කරගත යුතුයි සහ අන් අය සමග වාද විවාදයට යාම නුසුදුසුයි. පොදු ග්‍රහ රටාව ඔබට මිශ්‍ර ප්‍රතිඵල පෙන්눔 කරලා තියෙන නිසා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න, මනස සිත සංවරව සංසුන්ව තබා ගන්න කාලයට ඉඩ දෙන්න. කුම්භ ලග්නය සෙනසුරු ලග්නය හරහා, එහෙමත් නැත්නම් ලග්නාධිපති ලග්නය හරහා ගමන් කරන කාලයක් දෙසැම්බර් 2 සඳින සිට 8 විදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? ඉතා සුබ කාලයක් තිබූ රැකිරක්ෂා ප්‍රශ්න කරදර බාධක ඉවත්වන සහ ඒවායින් ලාභ ප්‍රයෝජන ප්‍රශංසා හිමිවන සතියක් කියලා පෙන්눔 කරන. යම් තරඟ විභාගයකින් ජයග්‍රහණය අත්පත් කරගෙන එම සතුට අන් අය සමග භුක්ති විඳින ස්වභාවයකුත් පෙන්눔 කරනවා. අසල්වැසියෙක් හෝ ළඟම මිත්‍රයෙක් සමග යම් අමනාප වීමකුත් පෙන්눔 කරන නිසා ඒ ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුයි. තමන්ගේ ශරීරය අලංකාර කරගන්න, යම් යම් වස්ත්‍රාභරණ මිලට ගන්න, යම් ශරීරයේ සුන්දර කරගන්න අවශ්‍ය දෑ මිලට ගන්න ඔබ පෙළඹෙනවා. සති මැද වන විට, සති අන්තය වන විට ඉතා සුබ සතියක් ඔබට ගෙවා නිවකර බවක් හැඟේවි. කෙසේ වෙතත් කතා කරන්නට සහ ගත කරන්නට එදෙන නව සතිය තුළ කුම්භ ලග්න හිමියන්ට සුබයි. රැකිරක්ෂාවලින් ඔබට ලාභ ප්‍රයෝජනත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න කුම්භ ලග්න හිමියන්ට ඉතා සුබයි. තම නිවස එහෙමත් නැත්නම් ගෘහය තුළ කුම්භ ලග්න කීප දෙනෙක් ජීවත් වෙනවා නම් එවැනි එවැනි අවස්ථාවලදීත් කුම්භ ලග්න හිමියන්ට තරමක් බාධක මත ගැටුම් තිබුණ ඒවාත් निराකරණය වේවි. විශේෂයෙන්ම පසුගිය කාලවලට වඩා සුබ සතියක්. කුම්භ ලග්න හිමියෝ සඳු ගේ ගමන් රටාව අනුව ඔබ ගත කරන කාලයේ විශේෂයෙන්ම අන් අය පිළිබඳ වැඩිපුර සිතා බලා සොයා බලා ගත කළ යුතුයි. ලග්නාධිපති ලග්නය හරහා ගමන් කරන්නේ ඔබ සකීය බලය වැඩි කර ගන්නට කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම තමන් හොඳ දෑ කළොත් තමන්ට හොඳ ලැබෙන බවත්, නරක ඔබ ඉදිරියට ගෙනියන අවස්ථාවල නරක ඔබ වෙත පැමිණෙන බවත් ඔබ සිතට ගත යුතුයි. ලග්නය හරහා ලග්නාධිපති සෙනසුරු ගමන් කරන කාලයක් නිසා කතා කරන්නට එදෙන නව සතිය තුළ මිශ්‍ර ප්‍රතිඵල පෙන්눔 කරන්නේ විදේශගත අපගේ දුවා දරුවන්ට සුබයි. ඒ වගේම ඔබගේ ආහාර රටා වෙනස් වන්නට පුළුවන්. ඒ ගැනත් ඔබ සැලකිලිමත් වන්න. තද බල අගුණයක් පෙන්눔 කරලා නැහැ. විශේෂයෙන්ම වයස වර්ෂ 50 ඉක්ම වූ කුම්භ ලග්න හිමි අය තමන්ගේ අස්ති විශේෂයෙන් පාද පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. මීන ලග්නය ගුරු ලග්නයට අධිපතිත්වය දරනවා. දෙසැම්බර් මාස 2 සඳින සිට දෙසැම්බර් 8 රිවිදින් දක්වා ගත කරන කාලය ඔබට කෙසේද? පෙරපින වර්ධනය වන කාලයක්. දුර බැහැර ගමනක් යෙදෙන්නට පුළුවන්. රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාරවල දියුණුව පෙන්නනවා. විදේශගත වීම වලට සුබයි. විදේශගත වීම වලදී ඔබට යම් යම් ආරාධනා ව්‍යාපාරික රැකියා අවස්ථා හිමිවන්නට පුළුවන්. විශේෂයෙන් මීන ලග්න හිමියන්ට සෙනසුරු දොළොස් වැන්නේ ගෝචරයේ වුණත් ඒ රාෂ්ටික තත්වයක් වුවත් මේ කතා කරන්නට සහ එළඹෙන නව සතිය ඔබට සුබ සතියක් කියලා පෙන්눔 කරනවා. තමන්ගේ මෙතෙක් කල රැඳුණු ස්ථාන හුවමාරු වෙන්නට පුළුවන්, ඒවා මාරු වන්නට වෙනස් වන්නට හැකියාව තිබෙනවා. තමන් ගේදර පරිසරය කලෙලි වන කාලයක්. දුවා දරුවන් දෙමාපියන් අතර සාමයේ සමගිය වර්ධනය, විශේෂයෙන්ම දෙමාපියන් මව විශේෂයෙන් මව සමග තිබූ යම් යම් ප්‍රශ්න ගැටලු බාධක විසඳන සහ මව හරහා යම්කිසි වාසියක් ඔබට අත්පත් වන කාලයක් කියලා පෙන්눔 කරනවා. විදේශ
විශේෂගත අපගේ මීන ලග්නෙමි දුවදරුවන්ට තා සුභ කාලයක් පසුගිය සතියේ ඔබට ප්‍රශ්න බාධක කරදර තිබුණා. නමුත් මෙම සතිය තුලදී ඔබට ඒවා निराකරණය කරගෙන සතුරු සිතින් ඉදිරියට යන්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සුභයි පෙරපින වර්ධනය වන නිසා ඔබට යම් යම් ජයග්‍රහණ හිමි කර ගන්නට පුළුවන්. ගෘහ ජීවිතය තුළ තරමක් සැහැල්ලු ගතියක් ඔබට ඇති වෙයි පසුගිය කාලවලට වඩා. විශේෂයෙන් මීන ලග්න හිමි ශාස්ත්‍රීය යම් දෙයක් උගෙනමින් සිටින කාලයක් නම් මෙම කාලය එයට ඉතා සුබයි. මේ විශ්වයේ ශක්තිය ඔබට හිමි වේවි සහ විශ්වය ඔබ සමග සම්බන්ධ වේ. ශාස්ත්‍රීය ඥානය වර්ධනය වන සතියක් කියලා පෙන්눔 කරනවා. තදබල අගුණයක් පොදු ග්‍රහ රටාවට අනුව පෙන්눔 කරලා නැහැ. ඔබ මහදශාව අතුරු දශාව වශයෙන් රාහු සෙනසුරු කේතු කුජ වගේ ග්‍රහයොත් එක සම්බන්ධ වෙලා ඉන්නවා නම් මෙම කාලය තුළ තරමක් බෝධි වන්දනාව යම්කිසි දෙවි ආශිර් දෙවි කෙනෙකුගේ ආශිර්වාදය අවශ්‍යයි. නිසා ඔබගේ පෞද්ගලික චරණපත්‍රය පරීක්ෂා කරවාගෙන ඒ සඳහා යොමු වීම වැදගත්. පොදු ග්‍රහ රටාව මැදෙම සුභ ප්‍රතිඵල තමයි පෙන්눔 කරන්නේ. ප්‍රාර්ථනා කරනවා ඔබට සුභ සතියක් වන්නට කියලා. සඳු ග්‍රහය අලලා අපි ඔබට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරා. ඔබගේ චන්නපත්‍රය අනුව ඔබගේ පෞද්ගලික කේන්ද්‍රය අනුව මෙහි ප්‍රතිඵල අඩු වැඩි වන්නට පුළුවන්. පෞලේ ජෝතිර්වේදියා ලවා පෞද්ගලික චන්නපත්‍රය පරීක්ෂා කරවාගෙන ඍෂි මත්ය අනුව ඇති ශාන්ති කර්ම කරමින් ඔබගේ ඉදිරි කාලය යහපත් කරගන්නට කියලා ආරාධනා කරනවා. නැවතත් අපි දවසක විශ්වකර්ම හරහා සතියේ ලග්න පලාපල සමගින්ම සම්බන්ධ වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.